Elections 2024. මෙවර තෙපල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනේ අද ක්‍රියාත්මක වූ අතර අද දිනේ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තෙපල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබූ බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා. ඒ අනුව අද දිනේ උදෑසන 8:30 සිට පසරු 4:15 දක්වා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි තෙපල් ඡන්දය සලකුණු කිරීම සඳහා තෙපල් ඡන්දදායකින් ඉතා යහුසුලුව පැමිණි අයුරු දක්නට ලැබුණා. මේ අතර ලැබෙන හතරවනදා අනිකුත් රජයේ නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළා. එමෙන්ම තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකින්ට තමන්ගේ සේවල් ස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී නොවැම්බර් මාස 7 සහ 8 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවද මැතිවරණ කොමිසම් සභාව වැඩිදුරටත් සඳහන් කළා. මෙවර තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 7,37,902. මේ අතර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මෙවර මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ජන හමුවක් ඊයේ පසරුවේ කිරිල්ලවල රන්මුතුගල ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පැමිණ සිටි ජනතාවගෙන් රංජන් රාමනායක මහතාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. නිර්මාණශීලී මිනිස්සු අලුත් තරුණයෝ තරුණියෝ දක්ෂයෝ හැකියාව තියෙන මිනිස්සුන් එකතු කරලා අපිට සිද්ධ වෙනවා අලුත් කරුණක් හදන්න. ඇයි අපි දේශපාලනට එන්න හොඳ නැද්ද? මොකද්ද අපේ වැරද්ද? හැමදාම මේ වයෝවෘද්ධ මහලු මඩමේ කට්ටිය අවුරුදු 70 ගානක් තිස්සේ මේක කරලා අද අපිට මොනවද ඉතුරු කරලා ගිහිල්ලා තියෙන්නේ? බංකොලොත් රාජ්‍යය ඩොලර් බිලියන 97ක ණයක්. එක උන්චි උපදින දරුවා ලක්ෂ 19ක ණයකාරය. එතකොට මුන් කරන දේ බල හැමදාම ඉන්නවද? අපි දේශපාලනට එනවද? ආයෙත් මේ විරුද්ධවාදීන්ගේ සියලු ප්‍රහාරවලට බය නැතුව ආයෙත් හිරේ විලංගුවේ හරියන්න බලාගෙන මේකට ආවේ ආදරණීය අම්මේ තාත්තේ. මම තේරුම් ගත්තා ඒ වැකුම් එක පුරවන්න පුළුවන් වන් ෂොට් වන මටම තමයි කියන එක මට තේරුණා. එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධාන කරන මැතිවරණ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාවේ තවත් ජනහමුවක් එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ මහර කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේ කේන්ද්ර කරගනිමින් එම අවස්ථාවට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නියෝජනය කරන පාක්ෂිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. ආණ්ඩු පක්ෂය කියනවා ඒගොල්ලන්ට සියලු බලය දෙන්න. ඒක පුදුම කෙලියක් නේද? ඒගොල්ලන්ට සේරම දුනොත් විපක්ෂයක් ඕනේ නැහනේ. මතක තබා ගන්න හැම දිනු රටේම බලවත් විපක්ෂයක් හිටියා. විපක්ෂ නැති රටවල් තමයි අර කිම්මිල් ජුන් ඉන්න උතුරු කොරියාව, ඉරානය, චීනය වගේ රටවල්. රුසියාවෙත් විපක්ෂ නායකව මරනවා. එහෙම කරන්න බෑ රටක්. විපක්ෂයක් ඉන්න ඕනේ. ආණ්ඩුවට ඕනෝට වඩා බලය දෙන එක දූෂිතයි. ආණ්ඩුවට හරි බග පෙන්නන්න ප්‍රබල විපක්ෂයක් ඕනේ කියන එක තමයි එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මතය. එහින්ද ආදරණීය අම්මේ තාත්තේ විපක්ෂයේ ඒ භූමිකාව කරන්න මේ පාර අපි එන්නේ දිස්ත්‍රික් 9කින් මේකෙන් පටන් ගමු. එමෙන්ම එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කැලණිය ප්‍රදේශයේ කේන්ද්ර කරගනිමින් සංවිධාන කළ තවත් ජන හමුවක් ඊයේ පසරුවේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ පෑලියගොඩ මහනගර සභා ක්‍රීඩාංගණයේදී මේ අතර එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ගාලු දිස්ත්‍රික් අපේක්ෂක අසල සම්පත් මහතා අම්බලංගොඩ නාරංගෝවිට ප්‍රදේශයේ අද ගෙයින් ගෙට ගොස් සිය ඡන්ද දායකින් දැනුවත් කිරීමට පියවරගෙන තිබුණා. අපේ සලාච්චි කෙනෙක්ට මේ ප්‍රබලව තුන්නේ.
ඉතාමත්ම සූක්ෂම ලෙස මගේ ජීවිතය හානි කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා. මේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ නොයෙකුත් ආකාර මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර සිදුවීමේ. ඒ නිසා මේ වන විට මම පොලිස් ප්‍රතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය මම හෙට දිනේ මේ සඳහා මම යොමු කරනවා. මොකද අපි ඇවිල්ලා තියෙන්නේ මැතිවරණ කටයුතු මිලට මිනිස්සු වෙන පිනින්න. ඒ නිසා මේක විශේෂයෙන් මම තමයි පෞවිකාලයේ මේ මද්ද්‍රව්‍ය සම්බන්ධ දැවැන්ත කාර්යභාරයක් කරේ එහෙලි කරලා. විශේෂයෙන්ම අයිස් මද්ද්‍රව්‍ය සහ කුඩු මද්ද්‍රව්‍ය සම්බන්ධව සිපෙන ඒ ජාල විසින් අද මගේ ජීවිතය හානි කිරීමේ සරස්ම ක්‍රියාත්මක වෙනවා.